නිදාවරණ පැණිගුරුල්ලෝ සහ හතේ කල්ලිය වැනි ටෙලි නාට්‍ය ඔස්සේ තම රංගන කෞශල විදහාපාමින් මේ දිනවල නැවත ඇය ඔබේ ආලින්දයට එන ජනප්‍රිය රංගන ශිල්පිනි මනිෂා නාමල්ගමයි. ඔබව දකින්න ලැබෙන්නේ කාලෙකින්. නිර්මාණවලට දායක නොවුනාමත් නොවේ. ව්‍යාපාර කටයුතු සහ නිවසේ කටයුතු එක්ක තෝරා බේරාගෙන බොහොම හැමින් තමයි මම වැඩ කරන්නේ. ඒ දායකුණු නිර්මාණ අතුරෙන් තුනක් තමයි මේ දිනවල විකාශය වෙන්නේ. තව නිර්මාණ හත අටක් පමණ විකාශය වෙන්න තියෙනවා. බහුතරයක් මෙගා ප්‍රතික්ෂේප කරන වකවානුවක ඔබ තවමත් මෙගාවල රැඳී ඉන්නවා. මෙගා නාට්‍ය ඇරඹුණු යුගයේමයි ඔය ප්‍රශ්නය තදින් තිබුණේ. බොහෝ ප්‍රවීණ ශිල්පීන් හේට විරුද්ධ වුණා. නමුත් ඒ කියන ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්ගෙන් බොහෝ දෙනෙක් අද වෙද්දී කැමැත්තෙන්ම මෙගාවලට දායක වෙනවා. එහි මම වැරද්ද දකින්නේ නැහැ. තමන්ගේ වෘත්තීය රංගනය නම් ජීවත් වෙන්න ආදායමක් අවශ්‍යයි. අනෙක ඉස්සරට වඩා දැන් හැදෙන නිර්මාණ ප්‍රමාණය අඩු වුණත් දවසින් දවස බිහිවෙන රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ප්‍රමාණය වැඩි නිසා වෘත්තීය කලාකරුවන් විදිහට එවැනි නිර්මාණවලට දායක වෙන සිදු වෙනවා. ඔබත් තාම වෘත්තීය රංගන ශිල්පිනියක්ද? මොන දේ කළත් මම රංගන ශිල්පිනියක් කියන්න හරි කැමතියි. රංගනය අහම්බෙන් තෝරාගත් හෝ විනෝදයට කරන දේකුත් නෙමෙයි, ඉඳලා හිටලා කරන දේකුත් නෙමෙයි. රංගනය කියන්නේ මම බොහොම ගෞරවාන්විතව සලකන වෘත්තියක්. මූර්තියේ පුළුවන් තාක් කල් රැඳෙන්නයි මගේ බලාපොරොත්තුව. වෘත්තීය කලාකරුවෙක් ලෙස ජීවත් වීම පහසු නෑ නේද? අපේ රටේ කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසයි මම ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමු වුණේ. මම ව්‍යාපාර පැත්තටත් බොහොම කැමතියි. ඒ නිසා කාලෙකදී නිමැඳුම් ව්‍යාපාරයක් සහ රූපලාවන්‍ය ආයතනයක් ආරම්භුවා. ආර්ථිකමය වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න මගේ පුංචි ව්‍යාපාරය බලපෑවා. නමුත් දැන් වෙද්දී ඒ ව්‍යාපාරික කටයුතු ගොඩක් අඩපණ වෙලා කළ යුතු නිසා කෙසේ හෝ නියැලෙමින් ඉන්නවා. බොහෝ රංගන ශිල්පිනියෝ කාලකෙදී රූපලාවන්‍ය ශිල්පිනියන් වීමේ රැල්ලක් හැදුනා. ඔබත් ඒ රැල්ලට හසු වූ කෙනෙක්ද? මම රූපලාවන්‍ය හැදෑරුවේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට මට අලුත් දෙයක් වුණේ නැහැ. ඉස්සර මට රූපලාවන්‍ය අගාර දෙක තුනක් තිබුණා. නමුත් දැන් ඒ තරම් ලොකු උනන්දුවක් නැහැ. රූපලාවන්‍ය ආයතන අද නිකන් අඩියෙන් අඩියට තියෙන සිල්ලර කඩ බවට පත් වෙලා. වරක් අනෝජක්කත් කියලා තිබුණා කොණ්ඩේ හදන්න ඕන තරම් තැන් තිබුණට ඔළුව හදන්න තැන් නැහැ කියලා. ඒ කතාව නම් මං ඉහමුදුනින් පිළිගන්නවා. මනිෂා නීතිවේදිනියක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඔව්, මම කැමති වුණේ නීතිවේදිනියක් වෙන්න. නමුත් මගේ තාත්තා කැමති වුණේ නැහැ මම නීතිවේදිනියක් වෙනවට. අම්මාගේ කැමැත්ත තිබුණේ මම නිලියක් වෙනවට. රංගනයටත් පොඩි කාලේ ඉඳන් කැමැත්තක් තිබුණු නිසා කොහොම කොහොම හරි රංගන ශිල්පිනියක් වුණා. නීතිවේදිනියක් වෙන්න දැකපු හීනේ හැබෑ කරගන්න බැරි වීම ගැන පසුතැවීමක් නැද්ද? පසුතැවීමක් නැහැ. මගේ තාත්තා එයට අකමැති වෙන්න බොහොම සාධාරණ හේතුවක් තිබුණා. ඔහු අපට හැමදාම ඉගැන්නුව බොහොම සත්‍යවාදීව සාධාරණව ජීවත් වෙන්න. මට දැනුත් ඉගෙනගෙන මගේ හීන හැබෑ කරගන්න පුළුවන්. එහෙම වුණොත් මම අසරණ මිනිස්සු වෙනුවෙන් නොමිලේ සේවය කරයි. මනිෂා දැන් නර්තන ශිල්පිනියක් ලෙසත් කලෙලි බැහැලා නේද? පසුගිය දවස්වල රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදයක් සමග එකතු වෙලා ටූරා නමින් රූපලාවන්‍ය ශිල්පීන්ගේ එකතුවෙන් නර්තන ප්‍රසංගයක් කළා. ඒ වෙනුවෙන් පසුගිය මාස 3ක් පුහුණුවකින් පසු ඉතා විචිත්‍රවත් ප්‍රසංගයක් කරන්න අපට හැකි වුණා. අපේ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ නර්තනාංගවලට බොහොම හොඳ ප්‍රචාර ලැබුණා. ඒ ප්‍රසංගය නිසාම අපට තව ප්‍රසංග දෙකකට මේ වෙද්දී ආරාධනා ලැබී තියෙනවා. තනිකමට දැන් ඔබ හුරු වෙලාද? සෙමියාගේ වියෝවෙන් බොහොම පාළුවක් තනිකමක් දුකක් තියෙනවා. ඔහු බොහොම ගුණ යහපත් පුද්ගලයෙක්. ඔහුගේ වියෝව
දරා ගන්න බැරි වේදනාවක්. නමුත් මේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙමින් ඉස්සරහට යා යුතුයි. දැන් ඔහු වෙනුවෙන් කළ හැකි තවත් යුතුකම් පවකීම් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඉටු කරමින් මගේ මව සහෝදරයෝ ඇතුළු ඥාතීන් වෙනුවෙන්ද මට කළ හැකි දේ කරමින් කාටවත් මගෙන් වැරද්දක් නොවන විදිහට ජීවත් වෙන්න වග බලා ගනිමින් ඉස්සරහට යනවා. උපුටා ගැනීම සිළුමිණ පුවත්පතේ.